හරි 40000කට මේක සමාන කරනවා හරි දැන් ඔයාලට පුළුවන් මක් කරන්නද ඕක 40000ට සමාන කරාම හරිද ඕක 40000ට සමාන කරාම ඔතනින් ඔයාලට පුළුවන් මක් කරගන්නද ताक्षणिक दोष एक हरिद अभी मिथन साकटे मुखद මෙන්න මේ කතන්දරය ගැන නේද ඔය දෙන්න අතර වෙනස ද කලින් හම්බෙච්ච ගානයි මම ආපහු මුලින්ම පැහැදිලි කරන්න පොඩ්ඩක් මේක අපහැදිලි වුණා නම් මෙන්න මේ විදිහට තමයි එක ඇති වෙන්නේ හරි මොකද අහගන්න ඉස්සෙල්ලම මෙයා හිතන් හිටියා කොච්චරක්ද පහෙන් දෙකක් බෙදලා දීලා ඉතුරු ටික දරුවන් තුන්දෙනාට බෙදලා දෙන්න ඒ කියන්නේ පහෙන් තුනක් ඉතුරු වෙනවනේ ඒ තුන තුන්දෙනාට බෙදුවාම පහෙන් එක පහෙන් එක පහෙන් එක දරුවන්ට බෙදලා දෙන්න හරිද right හැබැයි දැන් සිද්ධ වුණේ මේ වගේ දෙයක්. මොකද සිද්ධ වෙච්ච දේ? සිද්ධ වුණේ දෙය තමයි සහෝදරයාට දෙන්න සිද්ධ වුණා 6න් එකක් නේ. සහෝදරයාට 6න් එකක් දෙන්න සිද්ධ වුණා. එතකොට ඔය සහෝදරයාට 6න් එකක් දුන්නට පස්සේ එයාට ඉතුරු වෙන්නේ 6න් 5යි. ඒ 6න් 5 කලින් අදහස් කරපු විදියට 6න් 5න් 5න් 2ක් බෙදලා දුන්නා. ඒ කියන්නේ 6න් 2ක් බෙදලා දුන්නා. එහෙම නැත්නම් 3න් 1ක්. ඊට පස්සේ බිරිඳට සහෝදරයාට 6න් 1යි බිරිඳට දැන් 6න් 2යි ඔක්කොම 6න් 3යි. ඔන්න සහෝදරයාට බිරිඳට 6න් 3ක් දුන්නා. ඉතුරු වෙච්ච 6න් 3 3කට බෙදලා 6න් 1 ගානේ පුතු 3 දෙනාට දුන්නා. හරිද? එතකොට දැන් පළවෙනි ප්‍රශ්නෙන් ඇහුවා බිරිඳට කොච්චරද හම්බෙන්නේ? ඉතුරු වෙච්ච 6න් 5න් 5න් 2යි. ඒ කියන්නේ 6න් 2යි 3න් 1යි. ඊට පස්සේ ඒ දෙන්නටම දීපු ගාන ඇහුවා නේ ඊට පස්සේ ඉතුරු වෙන ගානත් ඇහුවා ඒ දෙන්නටම දීලා තිබ්බේ 6න් 3යි ඉතුරු වෙන්නේ 6න් 3යි ඒකත් හරි ඊට පස්සේ අන්තිම එකේ කිව්වා මේ දැන් පුතේට හම්බ වෙන ගාන 6න් 1යි නේද ඉතුරු වෙච්ච 6න් 3 අතර බෙදුවම 6න් 1යි කලින් පුතේට හම්බ වෙන තිබ්බේ 5න් 3න් 3න් 1ක් නේ ඒ කියන්නේ 5න් 1ක් නේ ඔය දෙක අතර වෙනස රුපියල් 40000යි කියලා කිව්වා ඒක තමයි දැන් අපි මේ හදමින් හිටියේ නේද හරි එතකොට දැන් ඔයාගෙන් ඇහුවා මොකද්ද හොයන්න කියලා මේ ඔය එයාගේ අතේ තියෙන මුදල කොච්චරද කියලා හොයන්න කියලා කිව්වා.
හරි එතකොට කොහොමද හොයන්නේ අපි පහෙන් එක තමයි කලින් හම්බ වෙන්න හිටියේ දැන් හම්බ වෙන්නේ හයෙන් එකයි ওই දෙක අතර වෙනස අඩු කරාම එනවා 6 5 30යි මෙතන පොදු හරය ගත්තාම මේක පහෙන් වැඩි කරන්න එපා නේද මේක හයෙන් වැඩි කරන්න ඕනේ මේක පහෙන් වැඩි කරන්න ඕනේ ඒක තමයි මම ওই කෙටියෙන් ලියලා තියෙන්නේ හොඳේ ඉතල හයෙන් පහ ගියාම හයෙන් 30න් එකයි 30න් එකක් කියලා කියන්නේ 40000යි එහෙමනම් අපි හොයන්න ඕනේ 30න් 30 නේ 30න් 30 ඒක තමයි යආගාව තියෙන මුදල 40000 වැඩි කරන්න ඕනේ කීයද පුතේ 30න් වැඩි කරන්න ඕනේ. එතන වැඩි කරාම 4 වරක් 3 12යි. මම මෙතන යටින් උත්තරේ ලියනවා 12යි 1යි 2යි 3යි 4යි 5යි. බිංදු තියෙනවා 5. හරි. ওই විදිහට බිංදු 5ක් තියෙනවා. පැහැදිලි නේද? හරි. ওই විදිහට අපිට පුළුවන් මේක සුළු කරලා හදාගන්න. හරි? රයිට්. ඊට පස්සේ අපි යනවා ඔකට ලකුණු 5ක් හම්බ වෙනවා වැටුනේ. හරි? දැන් ඔබ මේ විදිහටම හදලා නොඉන්නත් පුළුවන් මෙලත් විදිහකට හදලා තියෙන්නත් පුළුවන් එතකොට මෙන්න මේ ඉතුරුව හොයා ගන්නකොට එක එක ලකුණ ලැබෙයි ඔබට මේ වෙනස සමාන කරනකොට තව ලකුණක් ලැබෙයි මුළු ගාන හොයනකොට තව ලකුණු දෙකක් ලැබෙයි හරි 10 කීයද කියලා දා ගන්න ඔබට උත්තරේ හරිද 10 කීයද කියලා ඔතන දා ගන්න හරි ඊට පස්සේ අපි යලවත් දෙවෙනි ප්‍රශ්නයට ඒකේ තියෙන්නේ අර ඔබට උණු පුරුදු ප්‍රශ්නේ නේද අපි කියනවා දුර කාල ප්‍රස්තාරයක් කියලා. හරි? හොඳයි. මම මේක මකනවා එනං ඈ. හරි. මේක අනුපාඩු දිනවල ලියාගෙන ප්‍රශ්න දිනවල මොනවා හරි අහන්න පුතේ. මේකේ ප්‍රශ්න මොනවා හරි දිනවල අහන්න. තියනවද ඔබට මොනවා හරි ප්‍රශ්න? සර් බෝඩ් එක පේන්නේ නැහැ. බෝඩ් එක පේන්නේ නැහැ. ඒ මොකද? පුතේ දැන් බලන්න බෝඩ් එක පේනවද කියලා හරියටම? අනිත් ළමයි? විපුණින් බෝඩ් එක පේනවද? පේනවා සර්. සඳුන් පේනවද බෝඩ් එක? පේනවා. සඳුන් පේනවද බෝඩ් එක? හරි නේද? රයිට්. මම හිතන්නේ දැන් හැමෝටම බෝඩ් එක පේනවා ඇති කියලා. රයිට්. හරි. කුෂාන් හරි ගියාද වැඩේ? හරි ගියා සර්. දැන් පේනවා. ආ දැන් අනිත් එක පොඩ්ඩක් බලා ගන්න අඩුපාඩු එහෙම තනියෙන් පොඩ්ඩක් හදාගන්න ටික ඈ. හරි. දැන් අපි යනවා දෙවෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරන්න. දෙවෙනි ප්‍රශ්නේ තියෙන පුතේ ඔය අර මම කියපු වෙනස් ප්‍රස්තා මේ ප්‍රශ්නය මොකද්ද දුර කාල ප්‍රස්තාරය කියන තමයි දෙවෙනි ප්‍රශ්නේ කියන්නේ. හරිද? එතකොට දෙවෙනි ප්‍රශ්නේ තියෙනවා දුර කාල ප්‍රස්තාරයක් දීලා. දෙවෙනි ප්‍රශ්නේ තියෙනවා දුර කාල ප්‍රස්තාරයක්. කොහොමද අපි ඒක හදන්නේ? චුට්ටක් බලන්න. මෙන්න මේ විදිහට. හරි. ඒක කියනවා මේ අපි ඉස්සෙල්ලා මේක පොඩ්ඩක් අරගෙන ඉමු කොනේද? මෙන්න මේ විදිහට. ඊට පස්සේ මෙහෙම තියෙනවා. මේ විදිහට තියෙනවා මම අවශ්‍ය තැන් ටික විතරක් මෙහෙම අදින්නම් හරි ඔබට පේනව නේද මේ ප්‍රස්තාරය ඔව් හරි එතකොට අපිට උත්තර ලියා ගන්න පුළුවන් අපි පොඩ්ඩක් තව මෙහෙට කරලා අදින්න එතකොට අපිට උත්තර ටික මේ පැත්තේ ලියා ගන්න පුළුවන් නේ මෙන්න මේ විදිහට හරි රයිට් එතකොට මේ ප්‍රස්තාරයට අදාළව දැන් මෙන්න මේ හරියට නිකන් යනවා. ඊට පස්සේ මෙහෙම යනවා. කොහොම යන්නේ? මෙතන 70යි කියලා දෙනවා. මම අවශ්‍ය තැන් ටිකට ලියන්නේ. මෙතන 50යි sorry. මෙතන 50යි කියලා තියෙනවා. මෙතන 30යි කියලා තියෙනවා. මෙතන බිඳුවයි නේ. මෙතෙන්දී දුර දීලා තියෙනවා 6යි කියලා.
මෙතෙන්දි දුර තියෙනවා අපි වහගත්තොත් 12යි කියලා. හරි මේ අක්ෂයේ දුර මේ අක්ෂයේ කාලය. ඔය ටික තමයි අපි දැන් වැදගත්තේ. හරි නේද? ඊට පස්සේ පේනවනේ දෙක පොඩ්ඩක් අයින්නටම ගිහිල්ලා තියෙනේ ඔයාලට. හරි. දැන් බලන්න. එතකොට මේකේ පළවෙනි ප්‍රශ්නයෙන් අහලා තියෙනවා මොකද්ද? ශිෂ්‍යයා අතරමඟ නැවතී සිටී කාලය කොච්චරයි? මේ පේනවද? මේ තිරස් රේඛාවලින් තමයි නතර වෙන කාලය පෙන්වන්නේ. ඒතර පළවෙනි ප්‍රශ්නෙන් අහන්නේ නතර වෙලා ඉන්න කාලය මොකද්ද කියලා. 30 ඉඳන් 50 දක්වා මිනිත්තු කීයක්ද? 20ක්. මිනිත්තු ඈ. මිනිත්තු 20ක්. එයා නතර වෙලා ඉඳලා තියෙනවා. හරි? 30 ඉඳන් 50 දක්වා මිනිත්තු නතර වෙලා තියෙනවා. ඒකට ලකුණු 2ක් ඔයාට ලැබෙනවා. හරි. රෝවි ලකුණු 3. මොකද රෝවි ලක්කන් දෙක සෝරි දෙක දෙකේ තියෙනවා මෙහෙම ඔව් පළමු මිනිත්තු 30 දී ගමන් කළ වේගය පැයට කිලෝමීටර් වලින් සොයන්න පළමු මිනිත්තු 30 කියන්නේ මෙන්න මෙතන මේ දුර කිලෝමීටර් 6යි මෙතන මිනිත්තු 30 කියන්නේ මෙතන හරි එහෙනම් මෙතන වේගය හොයන්න අපිට වේගය සමානයි දුර ඒ කියන්නේ 6 කිලෝමීටර් බෙදීම මම මේ අතරයි බෙදීම දාන්නේ ඒකට හේතුවක් තියෙනවා මිනිත්තු 30 කිව්වට මේකේ හොයද්දි මම ඔයාලට අර කලින් කෙටි ප්‍රශ්නය හදනකොට කිව්වා මොකද්ද 30යි කියන්නේ මිනිත්තු උනාට මේක පැය කරන්න ඕනේ 60ෙන් බෙදලා එහෙනම් 6 කිලෝමීටර් බෙදන්නේ කීයේද 30 බෙදීම 60ෙන් 30ෙන් බෙදුවොත් ඕක වැරදෙනවා මොකද 30 බෙදීම 60යි කියන්නේ පැය කරලායි බෙදන්න ඕනේ එහෙනම් 6 බෙදීම වැඩි කිරීම ඔන්නම් 30ෙන් 60 60ෙන් 30 තියෙන එක වැඩි කිරීමක් කරලා 30 60 කියලා හදා ගන්න පුළුවන්. එතකොට මෙයාට මෙයා කැපිලා ගියාම 3 වරක් 1යි 3 වරක් 2යි 6 වරක් 2 කියයිද 12යි. කිලෝමීටර් පර් අවර්. හරි? ඔන්නම් ඉතින් මේක භාගයෙන් බෙදන්නත් පුළුවන්. පැය භාගයෙන් මිනිත්තු 30 කියන්නේ භාගයෙන් බෙදුවාම දෙකෙන් වැඩි වෙලා ලෙන්නේ. එතකොට 6 වරක් 1 12යි. ඒක ප්‍රශ්නයක් නැහැ. හරි සරලව උත්තරේ ගන්න පුළුවන් 12යි කියලා. හරිද? right. ඊළඟට යනවා ඊළඟ ප්‍රශ්නයට. මොකද්ද රෝමි ලක්කන් 3 අහන්නේ අපේ. හරි. රෝමි ලක්කන් 3 අහනවා පුතේ. මොකක්ද අහන්නේ රෝමි ලක්කන් 3? ඔහු ගමනේ අවසාන මිනිත්තු 20 දී ගමන් කළ වේගය පළමු මිනිත්තු 30 දී ගමන් කළ වේගයෙන් කී ගුණයක්ද කියලා අහනවා. එතකොට අවසාන 20 දී ගමන් කරපු වේගය හොයන්න ඕනේ. මේ තියෙන්නේ මේ ඒ වේගය හොයනවා. එතකොට එතන දුර වෙන්නේ මෙන්න මේ උස නේද? ඒ උස වෙන්නේ 6 ඉඳන් 12 දක්වා. ඒකත් 6 කිලෝමීටර්. මෙතන කාලය වෙන්නේ 20යි මිනිත්තු. හරිද? දැන් ඒකත් ඔබට අර විදිහටම වේගය හොයන්න සිද්ධ වෙනවා මෙතන. හරි? right. බලන්න. වැඩේ පැහැදිලි නේද? හරි. එතනින් අපිට පුළුවන් ඒකෙත් වේගය හොයන්න මේ හරියෙන් ගත්තොත් මම කාලය කියන එක චූටිද කියලා මෙතනින් හදන්න නේද? රෝවි ලක්කන් 3ට අදාළ වේගය. එතන වේගය හොයන්නේ එයාගේ දුර වෙන්නේ 6යි බෙදන්න ඕනේ 20ෙන් 20 බෙදීම 60ෙන් තමයි බෙදන්නේ 20ෙන් බෙදලා හරියන්නේ නැහැ. ඇයි අපි හැමතිස්සෙම 20 බෙදීම 60ෙන් බෙදුවේ? එතෙන්දී අපිට මේක කාලය පැය කරගන්න ඕනේ නිසා. එහෙනම් 6 කිලෝමීටර් වැඩි කිරීම 60 බෙදීම 20 නේ. මම උඩට මාරු කරා වැඩි කිරීම කරලා. බිංදුවට බිංදුවක් කපලා ගියා දෙවරක් 1යි දෙවරක් 3යි. එතන 6 වරක් 3 18 කිලෝමීටර් පර් අවර් කියලා තමයි එන්නේ. හරිද? එතකොට මේ වේගය වගේ මේක කී ගුණයක්ද? හරි? එතන කී ගුණයක්ද කියලා හොයාගන්න මට අර එතන උත්තරේ ලියන්න මදි වෙන නිසා මම මේ හරිය කී ගුණයක්ද කියලා ලියනවා. ඔය 18 බෙදන්න ඕනේ 12න්
නේද? මෙතන 18යි මේක 12යි. එකයි 5යි. ගුණේ කි. හරි 1.5 ගුණයක් තමයි තියෙන්නේ. 18 ක සරල වුණාම එන්නේ 3න් 2යි කියලානේ. නේද? 2යි 5න් 2 කියලා තමයි. හරි. එතන අර යටින් උත්තරේ මම ලිව්වා. හරි. 1.5 ගුණේ කි කියලා තමයි එන්නේ. හරි. ඒක හරි 4 වෙනි ප්‍රශ්නේ. හරිද? සරි 3 වෙනි ප්‍රශ්නේ. 4 වෙනි ප්‍රශ්නේ කියලා කියනවා මෙන්න මේ බලාගන්න එක. 4 වෙනි ප්‍රශ්නේ කියන්නේ ඕකටම අදාළ කාරණාවක්. මොකද කාරණාව? පළමු මිනිත්තු 30 දී ගමන් කළ වේගයේ මුළු දුරම නොනැවතී ගමන් කළේ නම් ඒ මැද රට වෙන්නේ නැතුව මේ වේගයෙන්ම ගියේ නම් ඊට අදාළ ප්‍රස්තාරය මෙම රූපේම ඇඳ දක්වන්න කියලා කියනවා. හරි. ඒ කියන්නේ යන්නේ මේ වේගයෙන්මයි. මේ වේගයෙන්ම මේම යනවා. හරි. ඊළඟ මේ ගමන මෙතනින් ඉවර කරනවා කිලෝමීටර් 12 කියලා. එතකොට මෙතන මෙන්නේ කාලය පොඩ්ඩක් උහුම ඇඳලා තිබ්බාම හරි. නමුත් මෙතන පොඩ්ඩක් කාලය ලකුණු කරලා කියන්න ඕනේ. එතකොට වේගය වෙන්නේ කීයද? 12යි නේ. කොච්චර යන්න ඕනේද? 12ක් යන්න ඕනේ. නිකන් අනෝ හිතන්න පුළුවන්. පැයට කිලෝමීටර් 12යි ඔය පළවෙනි ස්ටෙප් එකේ ගියපු වේගය. කිලෝමීටර් ගියක් යන්න ඕනේද? 12ක් යන්න ඕනේ. හරි මට කියන්න බලන්න එහෙනම් පැයට කිලෝමීටර් 12කින් කිලෝමීටර් 12ක් යන කොච්චර කාලයක් ගත වෙනවද? කොච්චර කාලයක් ගත වෙනවද? පැයට කිලෝමීටර් 12කින් කිලෝමීටර් 12ක් යන කොච්චර කාලයක් ගත වෙනවද? සරල ප්‍රශ්නයක් අහන්නේ. කී දුතේ? පැයට කිලෝමීටර් 12න් යන්නේ. එයා යන්න ඕනේ සම්පූර්ණ ගමන කිලෝමීටර් 12යි. එතකොට එයාට එක පැයයිනේ. නේද? ඔන්න ඉතින් කාලය සමානයි. මෙහෙම ලියන්න පුළුවන්. කාලය සමානයි. හරි. දුර බෙදීම වේගය. දුර කීයද කිලෝමීටර් 12යි. වේගය 12යි. එතකොට පැය එකයි. මෙන්න මෙතන මාක් කරන්න. පැය එක කියන්නේ මිනිත්තු 60යි. මෙන්න මෙතන 60ට එන්න තමයි සෙට් වෙන්න ඕනේ. මෙන්න මෙතන 60 කියන තැනට එන්න තමයි ඕක ඇදලා තියෙන්න ඕනේ. හරි. ඒක ඇදලා තියෙනවා නම් 3ක් තියෙනවා. හරි. පළවෙනි ප්‍රශ්නෙට ලකුණු 2යි. මේ ප්‍රශ්නෙට ලකුණු 2යි. මේකේ 1.5 ගුණේ කියලා තිබුණ ලකුණු 3යි. මෙන්න මේක ඇදලා හරි. එතකොට ඇදලා තියෙන දුරකාල ප්‍රස්තාරෙම අර 60ට එන්න එක සකස් කරන්න. මේක මෙහෙම කියෙලිම ගියාම සාමාන්‍ය කෙනෙක් කොහොමද ගන් දිගට ගියා 60 ගන්න සෙට් වෙනවා නේද? ඒ ගන්න එක දාලා තිබනම් පහසුයි නේද? පහසු නෙමෙයි වඩා හොඳයි. හරිද? හරි. එහෙනම් දැන් ওই ප්‍රශ්නේ ඉවර වෙනවා. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පුතේ අහන්න. අඩුපාඩු මොනවා හරි තේරෙන්නේ නැති දැන් ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් ඔබ මගෙන් අහන්න. ඒක මට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. හරි. දැන් වැඩේ හරිද? පැහැදිලිද පුතේ ප්‍රශ්නේ? ඈ පුතේ බෝඩ් එක පැහැදිලි නෑ. බෝඩ් එක පැහැදිලි නෑ. හරි. ඒක නම් පුතේ ඔය මේ කනෙක්ෂන් නිසා පොඩ්ඩක් අවුල් වෙන්නේ. දැන් නම් හරි ඇති. ඒ කනෙක්ෂන් පොඩ්ඩක් අවුල් වෙලා තිබ්බා. කනෙක්ෂන් චුට්ටක් අවුල් වෙනකොට පැහැදිලි වෙන්නේ. දැන් බලන්න පුතේ ආපහු පැහැදිලි කරගන්න පුළුවන්ද කියලා හරියට බලන්න. මොකද්ද තියෙන්නේ? එතකොට තියෙනවා මෙන්න මෙහෙම කතන්දරයක්. පළවෙනි එකේ කියනවා වේගය හොයන්න කියලා. එතකොට ඒකේ කිලෝමීටර් 12යි බෙදුව sorry 6යි කිලෝමීටර් ගිහිලා තින්නේ පළවෙනි කාලේ නෑ මුල් මේකේ අහලා තින්නේ නිශ්චලතාවයෙන් ඉඳලා තින්නේ කාලය කොච්චරද කියලා. එතකොට අපි අර තිරස් රේඛාවක් තියෙනවනේ. ඒ තිරස් රේඛාවෙන් දාගත්තා කොච්චරයි කියලාද මිනිත්තු 20ක් කියලා නේද? ඒ තිරස් රේඛාවේ ගිහිලා තින්නේ 30 ඉඳන් 50 වෙනකල්නේ. එතකොට අපි මිනිත්තු 20යි කියලා ඒකේ උත්තරේ ලියාගත්තා. ඒක ලකුණු දෙකක් හම්බුණා. ඊළඟ ප්‍රශ්නේ අහලා තිබ්බා මේ පළවෙනි නවතින්න දක්වා ඒ කියන්නේ අර කිලෝමීටර් 6 ගිහිලා දීච්ච කාලය කොච්චරයිද කියලා. එතකොට අපි මේ 6 බෙදුවා 30න් නෙමෙයි බෙදුවේ හැබැයි 6 නේද? 6 බෙදුවේ කීයෙන්ද? 30 බෙදී 60 බෙදුවේ නේ. ඒ 30 60 බෙදන එකේ හේතුව තමයි 30 තියෙන්නේ ඔගේ මිනිත්තු නිසා. මොකද මම ඔයාලට කලිනුත් කිව්වා මේ ශීඝ්‍රතාවයේදී පරිමා ශීඝ්‍රතාවයට ඒකක වැදගත් නැති වුණාට ඕන මේකක යක් වුණාට මේකේ තියෙන්න ඕනේ පැයට කිලෝමීටර් හරි තප්පරේට මීටර් හරි. ඒ නිසා මේ 6 කෙලින්ම 30ෙන් බෙදන්නේ නැතුව සාමාන්‍යයෙන් දුර මේ කාලයෙන් බෙදුවම වේගය එනවා. නමුත් මෙතන අපි 30 කියන එක 60ෙන් බෙදලා පැය කරලා තමයි පැයට කිලෝමීටර් කියලා අදාළ කරන්නේ. ඊළඟ එක කොටසේ වේගය මෙන්න මේ කොටසේ වේගය. එතනත් උස වෙන්නේ 6 මේ කාලය වෙන්නේ 20යි. එතකොට 6 20ෙන් බෙදන්නේ නැතුව 20 බෙදීම 60ෙන් තමයි බෙදුවේ. හේතුව මේ 20 කියන එක පැය කරගන්න 60ෙන් බෙදුවා. එතකොට මේක සුළු කරාම එනවා 6 වරක් තුන 18. අහලා තිබ්බේ මේක වගේ මේක කී ගුණයක්ද කියලා. 18 12 බෙදුවාම 1.5යි.
දැන් හරි නේද? දැන් ඔයාලගේ මයික් ටික මියුට් කරගන්න. बोर्ड पेनाद तुंगी प्रश्न हेना हर देवी प्रश्न में अभी तुंगी प्रश्न हर राइट දැන් බලන්න කොහරිද කියලා දැන් හරිද හරි එහෙනම් අපි තුන්වෙනි ප්‍රශ්නෙට යන්නද තාමත් බෝඩ් එක අපහැදිලිද? ඔව් සර්. සර්. හරි දෙකට කරන්න. කියන්න. දැන් හරිද? දැන් හරිද බලන්න. चुट्टा कुशान दें हरी ने पहली දැන් උදේ දීච්ච විදිය
හරි තාම හරි ගියේ නැද්ද නෑ සර් බොඳ වෙලා ඉන්නේ නෑ සර් පොඩේ 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 දැන් හරිද බලන්න මේ සිග්නල් මොනවහරි ගැටලුවක් තමයි තියෙන්නේ නේද නෑ නේද හරි තාම පේන්නේ නැද්ද නෑ සර් නෑ සර් මොකද මොකද නෑ සර් පේන්නේ බොඳ වෙලා තියෙන්නේ පේන්නේ නෑ සර් වඩායි දැන් බලන්න හරිද ළමයි තාමත් නැද්ද නෑනේ ආන්න දැන් හරිද හරිද හරි හරිද ළමයි දැන් හරිද බලන්න ටිකක් පේනවා සර් හරි කුෂාන් දැන් බලන්න පොඩ්ඩක් හරිද කියලා ඒ කුෂාන් විතරද දැන් ටික නැහැ ඒක ඉතින් කතා කරන්නේ ඒ කුෂාන් නේ කතා කරන්නේ ඒ කුෂාන් නේ නෝනේ සිග්නල් නැති ප්‍රශ්නයක් තියෙන්නේ නේද හරි දැන් ඔයාලා එහෙනම් කතා කරන්න එපා අපි මේම කරගෙන යමු සිග්නල් හරි ගියොත් අපිට වැඩේ කරගන්න පුළුවන් නේ හරි දැන් දැන් අපිට කරන්න යන පේන්නේ නැද්ද පුතේ පොඩ්ඩක්වත් පේන්නේ නැද්ද දැන් මට නම් මේ බෝඩ් එක හොඳට පේනවා මේ ඔයාලට ආපහු බෝඩ් එක පේන්නේ නැති වෙන විදිහක් තමයි බලන්නේ මම මම බැලුවාම ස්ක්‍රීන් එක මට පේනවා හරිද දැන් තාම හරියන්නේ නැද්ද කරන්න යන බැයිද ධර්මනේ හොඳ වෙලා තමයි සර් තියෙන්නේ එනවා එනවා පේන්නේ නැද්ද තාම හරි එනවා ආයේ යනවා මොකද මේ බොඳ වෙනවා සෑරි සෑරිට ඇවිල්ලා යනවා ආහා ඒ කියන්නේ මේ කැම් එකේ අවුලක් නෙමෙයි මේ මේ සිග්නල් අවුලක් නේ ඔව් සර් රයිට් මේකට කරන්න විකල්පයක් නැහැ කඩේ ගිනලා සිග්නල් ටිකක් දාන්න තමයි වෙන්නේ නේද රයිට් බලමුකෝ අපි සිග්නල් වල ගැටලුවක් තමයි මේ ඇත්තේ හවුද ඒ माइक ऑफ कर गाना पड़ पड़ा क्या
सर कैमरा वो ऑफ कर ला ऑन करा ना समारा कला ठारी है දැන් හරිද බලන්න පැටව පැහැදිලි වෙනවා ආයි බොද වෙනවද සිග්නල් තමයි කේස් එක තියෙන්නේ මම ලව්ලස්සදී මොනාද ඉන්නේ මේ දවස්වල පොඩක් කේස් නේ मटरान दें पहले जी पे ना हाँ ये ना अभी पटागरण करेंगे यामु द हाँ समलत पे ना हाँ अभी उनका यहाँ को बालन right හොඳයි අපි නම් මෙහෙම කරගෙන යමු දැන් ගැටලුවක් නැහැ වගේද යන්තම් අහ ගන්න පුළුවන්ද එනවා සර් දැන් දැන් පේනවා සර් හරි හරි එහෙනම් අපි කරගෙන යමු හොඳයි එහෙනම් අපි කතා කරමු තුන්වෙනි ප්‍රශ්නය හරි ප්‍රශ්න පහක් අත් ඉවර කරගමු අපි ඉක්මනට හරි තුන්වෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් බලමු තුන්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ පුතේ ඔබට මොකක් සම්බන්ධයෙන්ද විදුලි භාණ්ඩ ආනයනය කිරීමේදී 130ක තීරු බද්දක් අය කෙරේ මෙම වර්ගයේ භාණ්ඩ ආනයනය කිරීමේදී තීරු බද්ද ලෙස රුපියල් 9000ක් ගෙවී දුනම් ආනයනය කරන භාණ්ඩයේ වටිනාකම මොනවාද කියලා අහනවා හරි දැන් මේ බද්ද දීලා වැඩේ තියෙන්නේ x කියන මුදලකට ආනයනය කරනවා නම් අපි බද්ද ගෙවන්න ඕනේ 9000ක් අහන්නේ ඔබෙන් මොකද්ද මේ භාණ්ඩේ වටිනාකම කීයද කියලා. එතකොට මේ භාණ්ඩේ වටිනාකම කීයද කියලායි අහන්නේ. එතකොට අපි දන්නවා 100ක භාණ්ඩයක් ගෙනාවොත් තීරු බද්ද 30ක් වදිනවා නේ. හරි. දැන් අපි බලන්න ඕනේ මේ x කියන මුදල කීයද? කීයට ගණන්ලද අපි මෙතන 9000ක් ගෙවලා තියෙන්නේ. එතකොට මේක රිවර්ස් එකට හදාගන්න එකක් ගානක් කියලා අපිට පේනවා. එතකොට මෙයා තමයි අපි දන්න කෙනා නේ. බද්ද තමයි අපි දන්නේ. 30 තමයි දන්නේ. එහෙනම් 30ක් වදු ගහන්නේ 100ට ගෙනාවා නම් ප්‍රශ්න අංක 1 නේද 30ක් අපි බදු ගෙවන්නේ 100ට ගෙනාවා නම් දැන් අපි බලන්න ඕනේ 9000ක් බදු ගෙවන්නේ කීයට ගෙනාවා නන්ද බිඳුවට බිඳුවක් කපලා ගියලා 3 වරක් 1යි 2 වරක් 3යි මෙතන බිඳුව 2යි මෙතන බිඳුව 2යි 4යි බිඳුව 4යි කියලා එනවා 30000යි ඒකේ වටිනාකම එන්නේ ඒකේ පළවෙනි ප්‍රශ්නය හරි ඒක හදාගන්න 1 පළවෙනි ප්‍රශ්නය දෙවෙනි එක බලන්න දෙවෙනි ප්‍රශ්නේ මම මෙතනින් කතා කරනවා දෙවෙනි ප්‍රශ්නේ දීලා පුතේ වෙන මෙහෙම බලා ගන්න දෙවෙනි ප්‍රශ්නේ කියන්නේ ඔගේ B කොටසදී ඔබෙන් අහන්නේ මෙන්න මේ එකක් මොකක්ද අහන එක නිවසක වාර්ෂික තක්සේරු වටිනාකම රුපියල් 30000කි එම දීපල සඳහා නගර සභාව 108ක වරිපණම් බද්දක් අය කරයි නම් කාර්තුවකට ගෙවිය යුතු බදු මුදල කීයද කියලා අහනවා හරි එතකොට 100ට 8ක බද්දක් අය කරනවලු එහෙනම් කාර්තුවකට ගෙවන්න ඕනේ ගාණ කීයද කියලා අහනවා එහෙමනම් වටිනාකම 30000යි වැඩි කරනවා 100ට 8ෙන් එතන බදු මුදල අපිට හොයාගත්ත හැකි බිඳුවල බිඳුවයි 8 වරක් 3 24යි 2000යි එතකොට කාර්තුවකට ගාණ හොයන්න
හරි 2400 බෙදනවා කියන පුතේ 4න් 4 වරක් 6යි ඒ නිසා කාටුවට ගෙවන්න ඕනේ රුපියල් 600යි හරි දැන් ඔබට ලකුණු දෙනවා නම් මේ පළවෙනි එකට ලකුණු 3ක් දෙනවා මෙතන මේක හොයනවා නම් 2යි මේක හොයනවා නම් 2යි එතකොට 2යි 2යි 4ක් ඔබට ලැබිලා තියෙනවා 4යි 3යි දැන් 7ක් ලකුණු ලැබෙනවා සම්පූර්ණ ප්‍රශ්නෙට උත්තර ලියනකොට හරි දැන් යනවා අපි ඊළඟ ප්‍රශ්නයට මොකද්ද ඊළඟ ප්‍රශ්නය ඔකේ B කොටසේ දෙවෙනි එක හරි B කොටසට දාලා පළවෙනි ප්‍රශ්නේ නේ මේක දෙවෙනි ප්‍රශ්නේ මෙතන අපි හදනවා අවුරුදු කීපයකට පසු හරි අපි මේ පළවෙනි කොටස මකාගමු එතකොට එතනින් පස්සේ බලා ගන්න පුළුවන් අපිට නේද අපි දැන් මෙතන ඉඳන් හදන්න ගමු නේද දැන් මේ හදන්නේ තුන්වෙනි කොටසේ B ප්‍රශ්නේ දෙවෙනි කොටස හරි එතන දිනව මෙහෙම අවුරුදු කීපයකට පසු නිවසේ තක්සේරු වටිනාකම වෙනස් විය. තවද නගර සභාව අය කරන වරිපණම් මද ප්‍රතිශතයද 9 දක්වා වැඩි වෙනවා. දැන් 8 නෙමෙයි 9 කරලා තියෙනවා. කියනවා එම කාර්තෝර ගෙවිය යුතු මද මුදල රුපියල් 30කින් වැඩි වූයේ නම් නිවසේ නව තක්සේරු වටිනාකම කීයද කියලා අහනවා. එතකොට දැන් 600ක් නෙමෙයි ගෙවන්න ඕනේ කීයක්ද? තව රුපියල් 30කින් වැඩි වෙනවා කාර්තෝර ගෙවන ගානනේ. හරි. එහෙනම් අපි බදු ගෙවන්නේ කීයද කාර්තුවකට? දැන් 600 නෙමෙයි තව 30ක් වැඩි වෙනවා කීයයිද 630යි එහෙනම් අවුරුද්දකට බදු කීයද අවුරුදු 1කට 630 ඒවා හතරක් ගෙවනවා 0.12 2 දැම්ම එකක් ඉතුරුයි 24 1යි 25යි දැන් කලින් ගෙව්වේ අවුරුද්දටම 2400යි 2520ක් ගෙවනවා දැන් 100ට එතකොට මෙතන කාර්තුවකට තව රුපියල් 30ක් වැඩි වෙනවා 630යි. එතකොට අවුරුද්දේ කාර්තුව හතරක් තියෙන නිසා 2520යි. එතන කලින් ගියේ 2400යි. දැන් වෙන්නේ 2520යි. හරි. දැන් අහන්නේ මේකේ මේ තක්සේරු වටිනාකම කීයද කියලා. එතකොට දැන් වැඩි තියෙන්නේ 100ට 9ක් දක්වා බදු ප්‍රමාණයක් වැඩි වෙනවා. 100කට අපි 9කුයි දැන් ගෙවන්නේ. දැන් කලින් ගියේ 8යි. 100ට 9ක් ගෙවනවා. දැන් මෙන්න මේ x කියන තක්සේරු වටිනාකමට අපි අලුත් බද්ද කීයක් ගෙවනවද අවුරුද්දට 2520ක් ගෙවනවා හරිද දැන් මේකටත් රිවර්ස් එකක් තමයි දාන්න තියෙන්නේ 2500ක් බදු ගෙවන්නේ කීයක් වටින හින්දාද හැබැයි 9ක් ගෙවන්නේ 100ක් වටිනවනම් දැන් ආයි පාරක් අපි මෙන්න මෙයාව පාවිච්චි කරලා තමයි ඕකේ අර රිවර්ස් එක දාන්නේ මුලින්ම එක කොටස අපි හැදුවේ ඒ විදිහට 9ක් බදු ගෙවන්නේ 100ක් වටිනවනම් 9ක් බදු ගෙවන්නේ 100ක් වටිනවනම් වැඩි කරනවා කියෙන්ද 2520. එතකොට හරි ඒ කියන්නේ 9ක් බදු ගෙවන්නේ 100ක් වටිනවනම් 2520ක් බදු ගෙවන්නේ කොච්චරක් වටිනවනම්ද? ඉන්නවයි සුළු කරන්න තියෙන්නේ. හරි 9ෙන් සුළු කරාම 9 වරක් 2යි 18යි නේද? 7ක් ඉතුරුයි 72ට 9 වරක් 8යි. හරි. එතකොට බිංදු තුනක් දැම්මහම 28 1000යි නේ. හරි. බලන්න හරිද කියලා 9 වරක් 2 18යි ඊට පස්සේ 18යි ඊට පස්සේ අපිට ඉතුරු වෙනවනේ කීයද 7ක් 20 9ෙන් බෙදුවාම 9 වරක් 2 18යි 72ට 9 වරක් 8යි
හරි එතකොට 8යි මේ බිඳුවක් තියෙන නිසා 28000යි කියලා එන්නේ හරිද බදු රේට් එකත් ඇරිලා තියෙනවානේ උනට තක්සේර වටිනාකම ටිකක් අඩු වෙලා තියෙනවා ඒක නේ 28000යි කියලා එන්නේ කලින් තක්සේර වටිනාකම 30000යි දැන් එන්නේ 28000යි කියලා එතකොට ඒකටත් ලකුණු ඔයාට දාගන්න පුළුවන් පුතේ 3ක් හරි ඒ කියන්නේ කාර්තුවට දැන් 630ක් වෙනවා එතකොට අවුරුද්දටම මෙච්චර වෙනවා අර 109ක් කියලා හදාගත්ත නිසා 28000ක් වෙනවා හරි රයිට් ඒකත් හදාගන්න ටක් ගාලා හොඳයි අපි යමු ඉස්සරහට ඊළඟ ප්‍රශ්නය කරන්න හතරවෙනි ප්‍රශ්නය තුන්වෙනි ප්‍රශ්නේ ඔය විදියට අපිට ඉවර වෙනවා හරි ඒක හරි සරල ප්‍රශ්නයක් ඒක ලොකුට කතා කරන්න දෙයක්වත් නැහැ හතරවෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් බලන්න හරි හතරවෙනි ප්‍රශ්නේ ප්‍රශ්න අංක 4 හරිද රයිට් බලන්න හතරේ ප්‍රශ්නේ කියලා දිනවා මෙන්න මෙහෙම මොකද්ද කියලා තියෙන්නේ ඒක තියලා තියෙන්නේ කුලක සම්භාවිතාව ගැටුවක් විදිහට බෑගයක් තුල එකම ප්‍රමාණයේ වැනිලා රසති කිරි පැකට් තුනක්ද චොක්ලට් රසති කිරි පැකට් දෙකක්ද ඇත කමලා අහඹු ලෙස කිරි පැකට් තුනක් ඉවතරගෙන ඊපස්සු නිමලාද අහඹු ලෙස කිරි පැකට් තුනක් ඉවතර ගනි එතකොට දැන් ඕක කොටු දැලා අපිට දීලා දිනවා මේ විදිහට නේ දැන් ඔය වැනිලා ඒවා තමයි යා මාක් කරලා තියෙන්නේ V1 V2 V3 චොක්ලට් C1 C2 මේ පැත්තට එහෙම V1 V2 V3 C1 C2 හරි රයිට් ඔය විදිහට ග්‍රිඩ් එකක් අපිට දීලා තියෙනවා කොටු දැලක් නේ හරි ඔය විදිහට අපිට ලැබිලා තියෙනවා දැන් ඔයාට කියනවා මොකද කියන්නේ මේ ඉහත නියදී අවකාශය දී ඇති කොටු දැල මත x ලකුණු වල දා යකුණු කරන්න කියලා දිනවා v1 v2 v3 කියලා කියන්නේ වැනිලා කිරි පැකට් තුන c1 c2 කියලා කියන්නේ චොක්ලට් කිරි පැකට් දෙක හරි දැන් මේක ලකුණු කරද්දී අපි පොඩ්ඩක් බලන්න ඕනේ කාරණාවක් තියෙනවා කාටද කියන්න පුළුවන් ඒක බලන්නේ මොකද්ද කියලා ඕක මාක් කරද්දී බලන්න ඕනේ මොකද්ද කාටද කියන්න පුළුවන් කෙනෙක් කියන්නකො ඉක්මනට මොකද්ද බලන්න ඕනේ මේක මාක් කරද්දී මැද ලකුණු කරනවද නැද්ද කියලා ඔව් මැද ලකුණු කරනවද නැද්ද කියලා තමයි බලන්න ඕනේ. ඒතකොට මැද ලකුණු කරනවද නැද්ද කියලා තීරණය වෙන්නේ ප්‍රතිස්ථාපනය සහිතද රහිතද කියන එක අනුව. තව විදිහකට කිව්වොත් ස්වයත්තද පරායත්තද කියන අනුව. දැන් මෙතන මට කියන්න මේ කමල බොන කිරි පැකට් එකයි අනිත් එකේ කවුද තව කෙනෙක් ඉන්නවනේ. අනිත් එකේ තමයි නිමලනේ හා නිමල බොන කිරි පැකට් එකයි හරි නිමල බොනෝ නෙමෙයි හරිද නිමල කියලා පුද්ගලයා බොන කිරි පැකට් එකයි කමල කියලා පුද්ගලයා බොන කිරි පුද්ගලයාගේ යන්සතෙක් නේ නේද බොන කිරි පැකට් එකයි අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනවද ඒ කියන්නේ ඩිපෙන්ඩ් වෙනවද දෙන්නා ඒ කියන්නේ ප්‍රතිස්ථාපනය රහිතද සහිතද එහෙම නැත්නම් දෙන්නා අතර ස්වායත්තද පරායත්තද සිද්ධි දෙක කාටද ඒක කියන්න පුළුවන් දැන් කමල බොන කිරි පැකට් එක මත නිමල බොන කිරි පැකට් එක තීරණය වෙනවද නැද්ද? කාටද කියන්න පුළුවන්? හරිද? දැන් මේකේ මේ කමල බොන කිරි පැකට් එක V1 වුණොත් මේ පැත්තේ කමලනේ. හරිද? මේ පැත්තේ නිමල බොන කිරි පැකට් එකට කමල බොන කිරි පැකට් එක පදනම් වෙනවද නැද්ද මට ඒක කියන්නකෝ ඒ කියන්නේ ඒකට හේතුවක් වෙනවද නිවල බොන කිරි පැකට් එකට කවුද කතා කරන්නේ වෙන්නේ වෙනවද නැද්ද දැන් අපිට ඒක මෙහෙම බලන්න පුළුවන් පුතේ දැන් කමල බොන කිරි පැකට් එක V1 වුණොත් නිවලට ඒ කිරි පැකට් එක බොන්න පුළුවන්ද පුළුවන්ද මොන සිද්ධිද? පරායත්ත සිද්ධි කියලා. අන්න ඒ වට තමයි පුතේ අපි මේ මැද මාක් කරන්න නැතුව තියෙන්නේ. හරි මැද මාක් කරන්න එපා.
මාක් කරලා ඒක අයත් නොවේ කියලා කියන්නේ එහෙම එපා හොඳේ මට මාක් කරන්න නැතුව මේ කතර සලකුණ තිත දාන්නත් බෑ මොකද එයා කියලා දින උපදෙස් දෙනවා කතර සලකුණකින් මාක් කරන්න කියලා මට මාක් කරන්න නැහැ හේතුව එකම කිඩි පැකට් එකක් දෙන්නට වොන්න බෑ දෙන්න පරායත්තයි ඔන්න ඒ විදිහට ලකුණු කරනවා ඔන්න ඕක තමයි අපි ඉස්සෙල්ලම බලන්න ඕනේ ඕක වරද්ද ගත්තොත් ඉතුරු උත්තර අනිවාර්යෙන් වරදිනවම තමයි හරි දැන් එතකොට මෙතන 5 25ක් තිබ්බට අපිට මෙතන කතර තියෙන්නේ 20යි උත්තර ලියන්න වෙන්නේ 20න් කීයද කියලා දැන් මේක ලකුණු කරලා තිබ්බහම කොටුදරක සාමාන්‍ය ලකුණු දෙකක් විභාගෙදී ලැබෙනවා ඊට පස්සේ රෝම ඉලක්කම් දෙකට අපි යනවා දෙදෙනාම වැනිලා රසිත කිරි පැකට් එකක් ඉවතර ගැනීමේ සිද්ධිය කොටුදැලේ වටකර දක්වා එහි සම්භාවිතාව සොයන්න දෙදෙලාම වැනිලා මේ තියෙන්නේ හරි මේක වෙන වෙනම ලකුණු කරන්න බෑ සිද්ධිය කිව්වහම එකයි ඒ නිසා මේ තුන් දෙනයි මේ තුන් දෙනා මේ පැත්තනොත් වැනිලා මේ පැත්තනොත් වැනිලා මේක වටකරලා දක්වලා අපිට මේකේ සම්භාවිතාව හොයන්න සිද්ධ වෙනවා හරි right එතකොට මෙතන තියෙනවා සිද්ධි කීයද 9යි 1 2 3 4 5 6යි sorry 6ක් තියෙනවා ඔක්කොම සිද්ධි 20යි 20ෙන් 6ක් තියෙනවා සම්භාවිතාව. එතන වට කර දක්වනවට 1යි ඊළඟට සම්භාවිතාව ලියනවට 2යි 20ෙන් 6යි උනම් 10ෙන් 3යි කියලා ලියන්නත් පුළුවන්. හරි right එතකොට සිද්ධි 3ක් තියෙනවා. හැබැයි මේක සම්පූර්ණ එකක් විදිහට වට කරන්න ඕනේ. මේ කෑලි දෙකක් වෙන වෙනම වට කරලා ගන්න බෑ. සිද්ධිය කියන්නේ ඒක වචනනේ. ඒ නිසා ඒවට ලකුණු දෙනවා විභාගෙදී. මම තියාගන්න. වට කරන්න කිව්වහම සම්පූර්ණ සිද්ධියක් විදිහට ලකුණු කරන්න ඕනේ දෙදෙනාම වැලිලා කිරි පැකට් එකක් බොන්න. එතන මේත් වැලිලා මේත් වැලිලා. කිරි පැකට් එක මොකද්ද කියන එක ප්‍රශ්නයක් නෑ හොඳේ. රස විතරයි අපිට වැදගත් වෙන්නේ. හරි. ඒක ඉවරයි. ඊට පස්සේ අපි යනවා ඒකේ B කොටසට. B කොටස තියෙන්නේ වෙනත්ම ප්‍රශ්නයක් නේද? හරි. ඒ නිසා අපි මේ කොටස මකලා B කොටසට වෙනම එකකින් යමු. රුක්සතරහනක් තමයි ඒකේ තියෙන්නේ කොහොමත් එන්නේ හැමදාම කොටුදලයි රුක්සතරහනයි නේද? එතකොට ඒක තමයි අපිට කරන්න තියෙන්නේ. හොඳයි අපි යමු දෙනම් ඉස්සරහට මේක මම අරනවා. හොඳයි. ක්‍රීඩා කණ්ඩායමක් ඔවුන් සහභාගී වෙන ප්‍රථම තරගයේ ජය ගැනීමේ සම්භාවිතාව 5න් 3කි. ඔවුන් ප්‍රථම තරගයේ ජයගත හොත් දෙවන තරගයේ ජය ගැනීමේ සම්භාවිතාව 10න් 7කි. ප්‍රථම තරගයේ පරාජය වූ හොත් දෙවන තරගයේ ජය ගැනීමේ සම්භාවිතාව භාගයයි. හරි. එතකොට දැන් ඕකත් පුතේ පරායත්ත සිද්ධියක් විදියට තමයි ගන්නෙ. ඇයි හේතුව? පළවෙනි තරගයේ දිනුවොත් දෙවෙනි තරගේ වෙනස් වෙනවා. පළවෙනි තරගේ පරදුනොත් භාගෙ භාගෙ chance එකක් තමයි තියෙන්නේ නේ. දැන් සාමාන්‍යයෙන් එහෙමනේ කතන්දරේ. දැන් පළවෙනි තරගයේ දිනුවොත් එයාලට පොඩි මානසිකව තියෙනවනේ පොඩි ෆිට් එකක් නේ. හරි? එතකොට ඊළඟ තරගෙට සෙල්ලම් කරනකොට අපි ඒගොල්ලෝ ඒ ගන්න මානසික තෘප්තිමත් භාවයෙන් තමයි සෙල්ලම් කරන්නේ. එතකොට ඒක මත තීරණය වෙනවා නේ. පළවෙනි තරගේ පරාදුනොත් ඒකත් අලුත් තරගයක් විදිහටම භාගෙ භාගෙ chance එකක් තියෙනවා කියලා කියන්නේ. එතකොට මේකත් පරායත්ත සිද්ධියක්. හරි. හොඳයි. එහෙනම් අපි ප්‍රථම තරග වටේ අඳිනවා මේ විදිහට. පළවෙනි තරගේ වටේ. එතකොට ජය ලබන්න පුළුවන් පරාජය වෙන්න පුළුවන්. දැන් ජය ලබන්න පුළුවන් chance එක වෙන්නේ 5න් 3යි. පරාජය වෙන්නේ එනම් 5න් 2යි. ජය පරාජය. ජය 5න් 3යි පරාජය 5න් 2යි. ඊට පස්සේ මොකද කියන්නේ ජයගත්තොත් පළවෙනි තරගයේ ජයගත්තොත් අන්න දෙවෙනි තරගයේ ජය ගන්න එයාට පොඩි සප් එකක් ලැබෙනවා කියන 10න් 7ක chance එකක් තියෙනවා පළවෙනි එක දිනුවොත් දෙවෙනි එක දිනන්න 10න් 7ක chance එක දිනනවා ඒතකොට පරාද වෙන්නේ 10න් 3යි හැබැයි පළවෙනි එක පරාද වුණොත් ඊළඟ එකේ ජය පරාදයේ සමසම තමයි වැටෙන්නේ ජය භාගයයි පරාජය භාගයයි. එතකොට මේකේ ජය ගන්නවද පරාජය වෙනවද කියන එක අනුව දෙවෙනි එකේ සම්භාවිතාව තීරණය වුණා. දැක්කනේ? හරි. ඊළඟට අපිට පුළුවන් මක් කරගන්න. සම්භාවිතාව දක්වමින් උපසරණ සම්පූර්ණ කරන්න. ඕන සම්පූර්ණ කරලා ඉවරයි. කණ්ඩායමක් අඩුම තරමින් එක් වාරයකවත් ජය ගැනීමේ සම්භාවිතාව කියලා කියනවා. මොකද කණ්ඩායමක් එක පාරක්වත් ජය ගන්න සම්භාවිතාව එතකොට කොහෙද වුවා තියෙන්නේ එක පාරක්වත් ජය ගන්න සම්භාවිතාව කියලා කියන්නේ මොකද්ද කණ්ඩායමක් එතකොට මෙන්න මේක ජය ජය දෙපා ජය අරගෙන නේ එතකොට එතන සම්භාවිතාව දිනවා 5 5න් 3යි 10න් 7යි 5න් 3යි 10න් 7යි කියලා කියන්නේ කියේ 10 වරක් 5 50යි 7 වරක් 3 21යි 3 එකක්
හරිද? right. ඊළඟට මේ තියෙන්නේ ජය අරගෙන පරාජය ලබලා. ඒත් අපිට ප්‍රශ්නයක් නැහැ නේ. කණ්ඩායම කඩුම තරමින් එක්තරගයක්වත්. ඔය තරග දෙකෙන් එකක් හරි දිනනවා නේ. මේක දිනලා මේක පරාජයයි. ඒක ප්‍රශ්නයක් නැහැ නේ. එකක් දිනනවා නේ. 5න් 3යි ජය 10න් 3යි පරාජය. එතකොට කියන 50න් 9යි. මේක පළවෙනි එක පරාදලා දෙවෙනි එක දිනලා. ඒක කමන්නේ එකක් දිනලා දිනනවා නේ. 5න් 2යි 2කින් 1යි. එතකොට එතන එනවා 10න් 2යි කියලා. මේක වැඩක් නැහැ. පරාජය වෙලා 2 කරනවා. එතන එකක්වත් දිනලා තියෙන්න ඕනේ. දෙකම පරාද වෙච්ච එක අපිට වැඩක් නැහැ. එහෙනම් මෙන්න මේ සම්භාවිතාවල් තුනේදී අපිට තියෙනවා එකක් හරි දිනපු සම්භාවිතාව. ඒක ලොකු උත්තරේ ගන්න ඕනේ. මොකද්ද? මෙන්න මේ ටික එකතු කරන්න ඕනේ. මොකද්ද? 50න් 21යි මෙතනත් 50න් 21යි මේකේ පරාජය වෙලා ජය ගන්න එක 10න් 2යි නේ. එතකොට මේකත් අපි 50ට හදාගත්තා නම් හරි ලේසි නේ. 5 වැඩි කරා නම් හරි ලේසි. එතකොට 50න් 21ක් තියෙනවා. මෙතනත් 50න් 21යි. මෙතන 50න් කීයද? 10යි. ඔක්කොම 50න් කීයද? 40 නෑ සෝරි මෙතන 21යි මෙතන 9යි ඈ. සමයි මෙතන 9 නේන්නේ. එතන 21යි 9යි 30යි 30යි 10යි 40යි නේ. 50න් 40ක chance එකක් දිනනවා. එක තරගයක් හරි ජය ගන්න සම්භාවිතාව හොයාගන්න. හරිද? 50න් 40ක chance එකක් තමයි එක තරගයක් හරි ජය ගන්න සම්භාවිතාව හොයන්න තියෙන්නේ. හරි. right. එතකොට එතනටත් ලකුණු ඔබට ඉතුරු ටික ලැබෙනවා. 3යි 2යි 2යි 4යි නේ නේද? sorry 2යි 2යි 4යි 5යි උතනටත් 5ක් ලැබෙනවා ඈ. එතකොට ලකුණු 10ක් ලැබෙනවා. හරි. ඊට පස්සේ අපි යනවා ඔකේ අවසාන ප්‍රශ්නය 4 වෙනි ප්‍රශ්නය කතා කරන්න. ඔකේ අඩුපාඩු මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පුතේ අහන්න. හරි. ඉක්මනට ඔකේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. තියෙනවද බෙටව ප්‍රශ්න මොනවා හරි? තියෙනවද? නැද්ද? මොකුත් ප්‍රශ්න නැද්ද? අමායා. හරිද ඔක? ගැටලුවක් නැද්ද? හරි එහෙනම් අපි යමුද ඊළඟ ප්‍රශ්නෙට. පස්වෙනි ප්‍රශ්නෙට යනවා එහෙනම් ඈ. හරි. ප්‍රශ්න මොකුත් නැත්නම් ඔයාලා අහන්න නැහැ නේ මොකුත් නේද? හරි. නැත්නම් අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. පස්වෙනි ප්‍රශ්නය. දැන් බෝඩ් එක ක්ලියර්ද ළමයි? බෝඩ් එක ක්ලියර්ද? ඔව් සර්. හරි. right. හරි. බලන්න පස්වෙනි ප්‍රශ්නේ දැන් උදේ පොඩ්ඩක් කියවන්න ටක් ගාලා.
හරිද අපි මේ ප්‍රශ්නේ පොඩ්ඩක් බලමු ඒකේ තියෙන පුතේ සමුචිත සංඛ්‍යාත වක්‍රයක් ඔයාලා කියව ගත්තනේ හොඳට නේද කියවන මේ දැන් හදලා ඉවර වෙලා තියෙන්න ඕනේ නේද හරි හොඳයි එතකොට අපි එකම අපල මේක ඔයාලා ලියාගෙන ඇති අනුපාඩු හදාගෙන ඇති ප්‍රශ්නයක් නැහැ ඊළඟට තියෙනවා මෙහෙම බලන්න ඔය වක්‍රයත් එක්කම මේකත් තියෙන්න ඕනේ ඒ නිසා අපි පොඩ්ඩක් ඔය දෙකම බැලන්ස් කරලා අරගමු හරි නේ නේද ඔය විදිහට තීරු තුන තියෙනෝනේ පන්ති ප්‍රාන්තර ටික මම දැන් විස්තර ලියන්නේ නැහැ. ඔයා ගාව තියෙනෝනේ 10 20 20 30 30 40 40 50 50 60 60 70. ඔය විදිහට තියෙන්නේ. නේද? හරි. පන්ති ප්‍රාන්තර ටික ඔය විදිහට තියෙනවා. ඊට පස්සේ මෙතන සංඛ්‍යාත දීලා දෙනවා 6 8 ඊට පස්සේ 12 ඊටස්සේ 15 ඊටස්සේ 5 මෙතන හිස් තැනක් තියෙනවා ඊළඟ මෙතන අර එකතු කරන එකේ තියෙනවා මේක 6යි මේක 6යි 8යි 14යි 14යි 12යි ඔබ දන්නවා මේ හිස් තැන සම්පූර්ණ කරගන්න පුළුවන් නේ 26යි 26යි 15යි 41යි 41යි මේ 5යි අර සපත්තුවක ලේස් යනවා වගේ නේද 46යි 46යි 48 වෙන්න මෙතන ඉන්නේ කීයද 2යි එනම් ඔන්න ඔය හිස්තැන් ටික දැන් ඔබට සම්පූර්ණ කරගන්න සිද්ධ වෙනවා පළවෙනි එක විදියට නේ හිස්තැන් තියෙන්නේ 41ටයි 46ටයි වෙනම දෙකක් එකතු කරාම 48 වෙන එකටයි එතකොට උත්තරේට ඕ වගේ තියෙනවා නම් ලකුණු තුනක් හම් වෙනවා ඔය හිස්තැන් තුනට අහ පළවෙනි ප්‍රශ්නේ කියන්නේ තේක තමයි 48ක සමුහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් හරිනේ 10 20 පන්ති ප්‍රාන්තරය 10ට සමාන හෝ වැඩි 20ට අඩු දත්ත නිරූපණය වෙනවා. ওই විදිහට කියලා දිනවා නේ. හරි. අනික සියලු පන්ති දෙය එහෙම විදිහට කියලා කියනවා. ඊට පස්සේ ඔයාලා කියනවා පළවෙනි එක වගුවේ හිස් තැන් සම්පූර්ණ කරන්න. දැන් අපි සම්පූර්ණ කරලා ඉවරයි. දියරි කණ්ඩායමක තලයේ මත සමුචිත සංඛ්‍යාත වක්‍රය ඇද ඒ ඇසුරින් සංඛ්‍යාත ව්‍යාප්තියේ මධ්‍යස්ථය ලබා ගන්න. හරි. දැන් ඔයාගේ ඔය සංඛ්‍යාත මේ වක්‍රය අඳින්න දීලා තියෙනවා තලයක් නේ දැන් අපිට එහෙම එකක් නැති හින්දා මම මොකද කරන්නේ මේක අඳින්න වෙනවා දැන් මට මේක යන්නේ පන්ති 10 20 ද බිංදුව 10 දන්නේ 10 න් පටන් ගන්න 20 30 40 50 60 70 ඔය විදිහට යන්නේ මේ පැත්තට යනවා 48 වෙනකන් නේද එතකොට ඔබ ඒක හරි සීමාවකට මාක් කරගන්න දැන් මට එහෙම කරන්න විදියක් නැහැ මං ගාව කොටු නැහැ නේ පොඩි කොටු 5 10 15 නේ අපි 10 10 වගේ ඉවත් යන්නේ නේද නැත්තම් 48ක් ගන්න අමාරු වෙන්නේ ටිකක් වැඩිපුර අරගෙන මේ විදියට ඔබට ඒ පහසුකම තියෙනවා 10 20 30 40 බිංදුවේ ඉඳන් 10 දක්වා කොටු හරි ඔබට ඒ තියෙන කොටු 10 ඔබ මාක් කරගන්න හරි එතකොට මේකේ කොහොමද මේක වක්‍රය අඳින්නේ අපි බලන්නේ මෙන්න මේ බින්දුවේදී ස්ටාර්ට් එකේදී බින්දුව වෙන්න ඕනේ නේ 10 දී බින්දුවයි මෙන්න මෙතෙන්ට පුතේ එක ලකුණක් ලැබෙනවා විභාගෙදී ඈ කොහොමද මතක තියාගන්න දැන් මේක පටන් ගන්න බින්දුව 10 නෙමෙයි නේ 10 20 කියන්නේ අන්න එතෙන්දී තමයි බින්දුව තියන්නේ මෙතනින් තියපොත් වැරදි කවුරු හරි ඒකේ කෙරවල 20ට එනකොට පුතේ ඇවිල්ලා දිනවා 6ක් මෙතන 20 දී 6යි අපි මේ කොටු වලින් බලලා 5 6 කියන තැන මාක් කරගන්න ඈ දැන් මම මේ මාක් කරන්නේ 6 කියන තැන ඔබ හොඳින් බලාගෙන ඉන්න 5 6 කියන තැන තමයි මාක් කරන්නේ ඔබට දෙනවා මෙහෙම පුංචි කොටු 10ක් දායි මං 6 වෙනි කොටුවේ තමයි මේ ඉඳ තියන්නේ. ඊළඟ 30ට එද්දි 14යි. 14 කියන්නේ පුතේ අර 10ට පස්සේ පුංචි කොටු 4කින් තමයි අපි ඒක මාක් කරන්නේ. මෙතන මේ 14 15 නෙමෙයි 15ට අඩුවෙන් 14. ඔබට කොටු දිනවා මේව 10ක් ගණන් කරන්න ඈ. එතකොට එතනින් 4කින් තමයි මාක් කරන්නේ. ඊළඟ 40 දී 26යි. 40 දී 20 ඔව් 25 නෙමෙයි 26. එතකොට මෙන්න මේ හරියන්නේ. හරි. එතන මෙතන ඉඳන් කොටු 6කින් තමයි ඔබ ඒක මාක් කරන්නේ 50 දී 41යි 50 දී 41යි කියන්නේ මෙන්න මේ වගේ තැනක් නේ හරි ඔතන 60 දී 46යි මෙහෙම 60 දී 46යි දැන් ඔබ දන්නව ක්‍රියාවලිය මොකද්ද කියලා 70 දී 48යි දැන් මෙන්න මේ විදියට මාක් කරනවා මාක් කරලා ඔක යා කරනවා දැන් ඔබ දන්නව කරන්න ඕනේ විදිය නේ මේ මෙන්න මේ අගයයි මෙතන තියෙන අගයයි දැන් මෙතන එක කොටුව තියෙන නිසා ඔබට 40 න් පස්සේ 8 ඕන නම් 1 2 3 4 5 6 7 8 කියලා මාක් කරන්න පුළුවන්.
හතරින් පස්සේ 6 වුණා නම් 1 2 3 4 5 6 කියලා මෙහෙම මාර්ක් කරන්න පුළුවන්. හරි? ඔන්න ඒ විදිහට වක්‍රය අදිනවා. වක්‍රය අඳහම ඔබට ලකුණු තවත් 3ක් ලැබෙනවා. හැබැයි මේ වක්‍රේ ලකුණු දෙන්නේ පුතේ මේ ලක්ෂණ ටික හරියට තියලා වක්‍රය ඇඳලා තියෙනුනේ පටන් ගන්නුනේ මෙතෙන්දී. ඒ ඔක්කොම තමයි ලකුණු 3ක් තමයි. මේකට ලකුණයි ලක්ෂ ලකුණු කරාම තව ලකුණයි මේ වක්‍රයේ ලස්සරට ඇඳාම තව ලකුණක් හම්බ වෙනවා. ඒතර ලකුණු 3ක් ලැබෙනවා ඔබට. හරි. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නෙට යනවා. මොකද ඊළඟ ප්‍රශ්නේ කියලා තියෙන්නේ බලන්න. ඊළඟ ප්‍රශ්නය තමයි මේකේ මධ්‍යස්ථය හොයන්න කියලා කියනවා. මැද්ද මැද්ද. මැද්ද කියන්නේ පුතේ ඔක්කොම 48යිනේ. අපි දන්නවා මැද්ද පිහිටන්නේ කොහොමද? පිහිටීම හෙව්වොත් 48 දෙකට බෙදනවා. එතකොට 24 වෙන්න නේ. හරි 24 වෙන්න කියන්නේ ඔබ මෙන්න මෙතෙන්දී 24 න් ඇවිල්ලා මෙදින 1 2 3 4 24 න් ඇවිල්ලා මෙහෙම පල්ලෙහාට එන්න ඕනේ. දැන් මට එතන අගයක් හොයාගන්න බැරි වුණාට දැන් ඔබ ඇදලා තියෙන නිසා ඔබට පුළුවන් 24 දි මෙහෙම ඇදලා පල්ලෙහා බලන්න කීයද එන්නේ කියලා. අන්න ඒක තමයි මධ්‍යස්ථය වෙන්නේ. හරි දැන් මට ඇදපු දරුවෙක් කවුරුනි කියන්න 24 න් මේක ඇඳහම 24 න් මෙහෙම හරහාට ඇඳාම පහල බැලුවහම කීයද තියෙන්නේ? 39ද 38ද 40ද කී තියෙන්නේ? ඈ 39යි. හරි. මෙතන තියෙන්නේ පුතේ 39 නු. දැන් මට හරියටම හොයාගන්න බෑ. මෙන්න මෙතන පල්ලෙහා බැලුවාම ඔබ ඇඳලා බලන්න කිදෙද්දී 39 නු වෙන්නේ. එහෙනම් අපි මධ්‍යස්ථයේ විදිහට පිළිගන්නේ 39යි කියලා. හරි. එතකොට පිහිටීම අපි හොයාගත්තේ ඔක්කොම 42ක් ඉන්නවා. මේ දත්ත sorry 48යි. අනේ සමා වෙන්න. 48යි. 42 නෙමෙයි. උත්තරේ හරිය හැබැයි 48 දෙකට බෙදුවාම 24යි. 24 වෙන්නේ තමයි මැද්ද ඉන්නේ. පැහැදිලි නේද? ඔක්කොම 48යි දෙකට බෙදුවාම 24යි. 24 වෙන්නේ තමයි මැද්ද ඉන්නේ. එහෙමනම් 24 වෙලියට පිටින්න කෙනා අපි හොයාගන්න 24 කෙලින් එකක් දාලා පහල බලනවා. එතකොට වෙන්නේ කියන්න පුතේ මොකද ප්‍රශ්නේ? හරි. 24 ගණන් පහල බැලුවාම උත්තරේ ඉන්නේ 39යි. එහෙනම් මධ්‍යස්ථයේ වෙන්නේ පුතේ කීයද? 39යි. හරි? හරි. හොඳයි. එහෙනම් ඊළඟට අපි යනවා. කීයද? ඊළඟ ප්‍රශ්නේ වෙන අන්තිම ප්‍රශ්නයක් තියෙනවා වෙන මෙහෙම. දෙක කොටසේ ලබාගත් මධ්‍යස්ථයේ අඩංගු පන්තියේ මධ්‍යයගේ කොපමණද කියලා අහනවා. දැන් 39 අඩංගු වෙන මධ්‍යස්ථයේ අඩංගු වෙන පන්තියේ මැදාගේ කොපමණද වේද කියලා අහනවා. තරයි හන්නේ. හරි. එතකොට දෙක කොටසේ ලබාගත් මධ්‍යස්ථය මේ තියෙන්නේ 39 නේ. 39 ඉන්නේ මොන පන්තියේද මේකේ? හරි. මෙන්න මේ 30 40 පන්තියේ තමයි 39 ඉන්නේ. ඒකේ මැද අගය කොච්චරද කියලායි අහන්නේ. හරි. දෙක කොටසේ ලබාගත් මධ්‍යස්ථයේ යඩංගු පන්තියේ මධ්‍ය අගයේ කොපමණ අපගමනේ වේද? අනේ sorry. එතකොට මෙතන මේ මේකේ මධ්‍ය අගය දැන් මේ 39 නේ අපි මධ්‍යස්ථය ආවේ. ඒකේ තියෙන මධ්‍ය අගය ගත්තොත් කොච්චරයි? 30 40 පන්තියේ මැද අගය කියලා කියන්නේ 30යි 40යි එකතු කරලා දෙකට බෙදනවා. එතන 70 දෙකට බෙදුවාම කියද 35යි. හරි? එතකොට මෙතන මේ පන්තියේ මැද අගය වෙන්නේ 35. අපිට ආපු මධ්‍ය අගය මධ්‍යස්ථය කීයද? දැන් එයා ඉන්න පන්තියේ මැද අගය වෙන්නේ 35. අපිට ආපු මධ්‍යස්ථය 39. එතකොට 35ට වඩා 39 කීයක් අපගමණය වෙලාද? අපගමණය වෙලා කියන්නේ වැඩි වෙලා හරි අඩු වෙලා හරි වෙනස් වෙලා. එහෙනම් අපගමණය වෙන්නේ පුතේ 4යි නේද? අපගමණය වෙන්නේ 39න් 5ක් අඩු කරනවා 35ක් අඩු කරනවා කියන උත්තරේ 4යි. පැහැදිලි නේද? එතකොට 39ට වඩා 35 4ක් අඩුයි. ඒක තමයි අපගමණය කියලා අපි කතා කරන්නේ. පැහැදිලිද පුතේ? හරිද? right එතකොට ඔය විදිහට තමයි ඔය ප්‍රශ්න පහටත් උත්තර ලියන්නේ. හරි. දැන් තංගාලා මොනව හරි අඩුපාඩු තියෙනවා ඔයාලා මගෙන් අහන්න නැත්නම් මේ තීර ටික සම්පූර්ණ කරගන්න ඉක්මනට බලන්නකෝ. ඊට පස්සේ අපි රචනා ප්‍රශ්නෙකුත් එකක් හරි කතා කරමු. දැන් පේපර් එක ඔයාලා හදාගෙනත් ඇතිනේ තාම 10:02 අපි තව රචනා ප්‍රශ්න ඔක්කොම නම් කරන්න බැරි වෙනවා. නමුත් එක ප්‍රශ්නයක් හරි සාකච්ඡා කරමු නේද? එකයි ඕනනම් දෙකක් විතර සාකච්ඡා කර බලමුකෝ අපි යම් ප්‍රමාණයක් කරගන්න. හරි. දැන් ලකුණු 100න් කීයද කියලා මට දැන් අහහා ඉන්න වෙලාවක් නැහැ. ලකුණු 100න් කීයද කියලා ඔයාලා දාලා තියන්න. පුළුවන් නම් WhatsApp එකට දැම්මත් කමක් නැහැ. නැත්නම් මට පෞද්ගලික WhatsApp කරත් කමක් නැහැ. මේකට දාලා තියන්න මේ පාඩම ඉවර වෙනකොට. මැසේජ් එකක් විදියට ටයිප් කරලා දාලා තියන්න.
මම මේකට වෙලාව ගත කරන්නේ නැහැ. හරි හොඳයි. මේකේ ප්‍රශ්න මොනවාක්වත් නැත්නම් අපි ඉස්සරහට යමුද? තව ප්‍රශ්න එකක් දෙකක් හරි සාකච්ඡා කරන්න. හොඳයි. ප්‍රශ්න මොනවාක්වත් නැද්ද පුතේ මේකේ? හරි. දැන් පැය තුන ඉක්මවන නිසා මේ සමහර අය ඩිස්කනෙක් වෙනවා ඔටෝම නේද? කාඩ් එහෙම ඉවර වෙනවා. ඔය ප්‍රශ්නේ එනවනේ නේද? හරි. හොඳයි. අපි යන් ඉස්සරහට එනවා. තියෙනවා මෙන්න මෙහෙම පළවෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් බලන්න. දෙවෙනි පේපර් එකේ 2018 වර්ෂයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නය. හරි. දැන් ඒකේ ඔබට දීලා තියෙනවා බලන්න ගැටළු වර්ග දෙකකුත් එක්කම තමයි ගැටළුව දීලා තියෙන්නේ. ඒ කියන්නේ සුළු පොලිය, වැල් පොලිය සහ මේ මොනවාද කොටස් වෙනද මොල කතන්දරයකුත් දීලා තියෙනවා නේ. ඔක්කොම ටික එකතු කරලා තමයි ප්‍රශ්නය හදලා තියෙන්නේ. අපි බලමු කොහොමද ප්‍රශ්නෙට උත්තර ලියන්නේ කියලා. හරි. මෙන්න මෙහෙම කියනවා ප්‍රශ්නේ කියවගත්තොත් A හා B බැංකු දෙකක් තැන්පත් වලට ගෙවන පොලිය පිළිබඳව පහත සඳහන් දැන්වීම පළ කර ඇත. A මොකද A කියලා කියන්නේ? A කියනවා ඔබේ තැන්පතුවට 105.2ක සුළු පොලියක් ගෙවනවලු. A මොකද කරන්නේ? 105.2ක සුළු පොලියක් ගෙවනවලු. A. හරි. B ඔබේ තැන්පතුවට 105ක වාර්ෂික වැල් පොලියක් ගෙවනවලු. B ගෙවන්නේ 105ක වාර්ෂික වැල් පොලියක්. අරයා 5.2ක සුළු පොලියක් ගෙවනවා. දැන් මොකද කරන්නේ? සමල්නග රුපියල් 80000ක් තිබුණි. ඔහු ඉන්න අඩක් A බැංකුවේද, ඉතිරි අඩ B බැංකුවේද තැන්පත් කළේය. A බැංකුවේ මුදල් තැන්පතෙන් සමන්ට වාර්ෂිකවදී ලැබෙන පොලිය කීයද කියලා අහනවා. හරි. අපි දැන් කොහෙද? දැන් මෙන්න මේමයි කතන්දරේ හැසිරෙන්නේ. හරිද? right එතකොට එයා ගාව රුපියල් 80000ක් තියෙනවා. අපි මේක එකට පොඩ්ඩක් හදා යන්න පුළුවන් පළවෙනි කොටස. කමන්න අපි එයා අහන විදිහට උත්තර දෙන්න කොනේද? හරි. එතකොට මේ පළවෙනි කොටසට උත්තරේ දෙන්න වෙන්නේ මෙන්න මෙහෙමයි. එයා ගාව රුපියල් 80000ක් තියෙනවා. අපි පොඩ්ඩක් මේක අදගන්න පුළුවන් නේද? නම් පොඩි සටහනක් විදිහට නේද? 80000ක් තියෙනවා. ඒකෙන් 40000ක් A බැංකුවේ දානවා. ඉතුරු 40000 B බැංකුවේ දානවා. එයා දෙන්නේ වැල් පොලියක් A බැංකුවෙන්, B බැංකුවෙන් දෙනවා සුළු පොලියක්. හරි. දැන් පළවෙනි ප්‍රශ්නය A බැංකුවේ දැම්මහම ලැබෙන පොලිය කීයද කියලා අහනවා. ඒතර 40000ක් දානවා. වාර්ෂිකව 105.2ක් දෙනවා. ඒකට සුළු පොලියක් ඈ. හරි. එතකොට මොකද වෙන්නේ? බිංදු දෙකක් කැපෙනවා. වර්ෂ දෙකක් සඳහාද එක වර්ෂයක්ද? වර්ෂයකදී ලැබෙන පොලිය තමයි අහන්නේ. හරි. එතකොට බිංදු දෙක කරින් දෙක කැපලා ගියා. මෙතන 5.2ව 4ක් කීයද? 4^2 8යි. 4^5 20යි. මේ බිංදු දෙකක් දාලා දශම තිතක් තියන්න ඕනේ. හැබැයි මොකද 5.2න් නිකුල කරේ? රුපියල් 2080යි කියලා එන්නේ. අවුරුද්දට පොලිය. හරි. right. එතකොට දෙවෙනි ප්‍රශ්නෙන් අහනවා අවුරුදු දෙකක් අවසානයේ වැඩි ආදායමක් ලැබෙන්නේ කුමන බැංකුවෙන්ද? ඔබේ පිළිතුරට හේතු දක්වන්න කියලා කියනවා. එතකොට දැන් A බැංකුවෙම දැම්මනම් අවුරුදු දෙකකට පොලිය කීයද? A බැංකුවෙන් අවුරුදු දෙකකට පොලිය කීයද? 2080 වැඩි කිරීම 2යි. 4160යි. මෙදීනේ A බැංකුවෙන් දැම්මනම් පොලිය නේද? හරි. එතකොට මෙයා B බැංකුවේ තැන්පත් කළා නම් එයා දෙන්නේ අවුරුදු දෙකකට වැල් පොලිය. කීයද දාන්නේ? 40000ක් දානවා. මේක උනම් දිගට හදා යන්නත් පුළුවන්. මෙන්න මේ කෙටි ක්‍රමේ පාවිච්චි කරලා හදන්නත් පුළුවන්. මොකද එයාගේ පොලිය 105යිනේ. එතන අවුරුද්දක් ඉවරනකොට එයාගේ account එකේ තියෙන සල්ලි 105ක් වෙනවා. නේ? 100ක් බැංකුවේ දාන හින්දා 105ක් වෙනවා. ආයෙත් 100ට 105යි. හරිද? ඉතින් අවුරුදු දෙකක් ඉවරනකොට දාපු ගාන 100-105කින් වැඩි වෙලා ආය අවුරුද්දෙත් 100-105කින් වැඩි වෙනවා. මොකද 105ක් නිසා මේගොල්ලන්ගේ වැල් පොලිය. හරි? ඊට පස්සේ අපිට හැකි මෙතන බිංදු දෙකට බිංදු දෙකක් කපලා යනවා. මෙතනත් බිංදු දෙකට මෙතන බිංදු දෙකක් කැපලා යනවා. එතකොට 105 105ෙන් ගුණ කරලා 4ෙන් ගුණ කරන්න ඕනේ නේ. ඊට ලේසි 105ව 4ක් ගුණ කරොත් කීය දෙන්නේ? 105ව 4ක් එනවා 400යි 5වරක් අතර 20යි. 420යි. ඒක වැඩි කරනවා 105. 420 105 වැඩි කරාම කීයද? 105 42ෙන් වැඩි කරලා අකට බිඳුවක් දාමු. නේ දෙවරක් 5 10ෙන් බිඳුව දැම්ම එකක් ඉතුරුයි. 1යි. දෙවරක් බිඳුව 0 1 1යි නේ. දෙවරක් 1 2යි.
हतर वाला पहा विषय बिंदु देखा देखा कितनो ही मित्र देखा ही हतर वाला किका हतर आए बिंदु आए एकाई हतर आए हतर आए इधर कोण मित्र आरंभ ने बिंदु अध्यय महामेन वाक याद है हतरी सतरदास एकसीया है भाई पुत्र में तीन ने आवृत्ति का कावसर आने लेवल मुलु मुदल इधर मित्र ने हतरी स्टाफ बैंक वाले दान नहीं सा मित्र ने पोलिये बिन्ने की ये ना पोलिये बिना पुत्र हारदास एकसीया नहीं जब मेकिंग हतरी स्टाफ करो कराने पे बैंक वाले आबुसाली टी का आधा है बने में नहीं पोलिये वितरक लेवल හාරදාස් එකසීයක් නේ හතලිස් සතරදාස් එකසීයෙන් හාරදාහ කට කරාම හාරදාස් එකසීයයි දැන් A බැංකුවේ දැම්මනම් පොලිය කීයද හාරදාස් එකසීය හැටයි B බැංකුවෙන් දැම්මනම් වැල් පොලිය කීයද හාරදාස් එකසීයයි ඒ වුණාට සුළු පොලියට දැම්ම වුණත් බලන්න වාසිදායක වෙන්නේ මොන බැංකුවද A බැංකුව වාසිදායකයි නේ හාරදාස් එකසීය හැට වැඩිපුර ලැබෙනවා ඒක අහන්නේ මොකද පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ අහලා දිනවා මෙන්න මෙහෙම ආදායමක් ලැබෙන්නේ කුමන බැංකුවෙන්ද පිළිතුරට හේතු දක්වන්න. දැන් ආදායම means මොකද පුතේ ආදායම කියලා කියන්නේ දැන් සමහර අය විශ්වාස කරනවා 40000ක් බැංකුවේ දැම්මම 4160ක් පොලිය ලැබෙනවා. දැන් යාගේ account එකේ තියෙනනේ 4000 44160. ඒක නෙමෙයි ආදායම ඈ. අපි බැංකුවේ දාන සල්ලි අපි ආදායම නෙමෙයි. මොකද ඒ දාපු සල්ලි අපි දාපු සල්ලිනේ. ඒවා අපිට ලැබුණා කියලා ඒවා අපේ ආදායමක් නෙමෙයි. අපිට ආදායම කියලා අදහස් කරන්නේ පොලිය. හරි? මෙතනත් 44100ක් හම්බුණා කියලා ඒ ඔක්කොම අපේ ආදායම නෙමෙයි මොකද අපි ගිහලා අතින් 40000ක් දාලා තියෙන්නේ මේ 4100 තමයි ආදායම. එහෙනම් වැඩිම ආදායම ලැබෙන්නේ මෙයාගේ. හරිද? සමහර ළමයි අර 44160යි 44100යි සංසන්දනය කරනවා. එතකොට ආදායම එන්නේ මේ ඔබ සංසන්දනය කරලා දෙන මුළු මුදලින් ඈ. හරි. ඒ නිසා මෙතන යටි ලියන්න ඕනේ මට ලියන්න ඉඩමදිනේ ඔබ ලියා ගන්න. මොකද්ද? 4160 වැඩි 4100ට වඩා එම නිසා වැඩි ආදායමක් ලැබෙන්නේ A බැංකුවේ තැන්පත් කිරීම. හරි. A ගේ තැන්පත් කරාම තමයි වැඩි ආදායමක් ලැබෙන්නේ කියලා ලියන්න. පැහැදිලිනේ? හරි. රයිට්. අපි යනවා දැන් ඕකත් එක්කම දෙවෙනි ප්‍රශ්නේ කතා කරන්න එකේ. මොකද දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ කියලා බලමු. දෙවෙනි ප්‍රශ්නේ කියන්නේ ඊළඟ කොටස රෝ විලක්කන් තුන කොටස. තුන කොටස මෙන්න මෙහෙම කියනවා. අවුරුදු දෙකකට පසු සමන් ඔහු තැන්පත් දෙකෙන් ලැබුණු මුළු ආදායමට ආරම්භයේදී තැන්පත් කළ මුදල සහ තවත් අමතර මුදලක් එකතු කොට මුළු මුදලම සමාගමක කොටස් මිලදී ගැනීමට යෙදවිය. එම සමාගමේ කොටසක වෙළඳපොළ මිල රුපියල් 50කි සමාගම කොටසකට රුපියල් 2 බැගින් ලාභාංශ ගෙවයි නම් වාර්ෂික අවසානයේ ඔහුට 3600ක ලාභාංශ ආදායමක් ලැබුණි. හරි? right. එතකොට මෙයා මොකද්ද මේ කියන්නේ? මේ දෙකෙන්ම හම්බු වෙච්ච ආදායම දැන් කවුද ආදායම කියන්නේ ආයෙ මතක් කරගන්න 4160යි මෙතන ආදායම 4100යි මේ ආදායමට තැම්පත් කරපු මුදල දැන් සමහර ළමයි ආදායම කියලා ගත්ත කට්ටිය 44160යි 44108යි කියනකොට ආපහු දානවා 80000 වැරදි තියෙන්නේ එතකොට නේ දැක්කද එයා එතන මේ ප්‍රශ්නේම අපිට පැහැදිලි මේ මෙයා ආදායම කියලා සලකන්නේ මොකද්ද කියලා ආදායම කියන්නේ මේක මේ දෙකෙන්ම හම්බු වෙච්ච ආදායමට ඒ කියන්නේ 40 4160 60000 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 60
තව x කියන මුදලකුත් එකතු කරලා මේක දානවා ඒ කියන්නේ අපි මේක ඔන්න එකතු කරගත්තොත් 80යි 8000යි 88260යි මේකට x මුදලකුත් එකතු කරලා හරිද තව ව්‍යාපාරයකට දානවා දාලා ඒකේ කොටස් අරගත්තාම 3600ක ලාභාංශ ආදායමක් හම්බ වෙනවා කොටස රුපියල් 2 ගානේ ගෙවලා
අපිට එනම් පුළුවන් ඒ සමාගමේ යටින් වැඩේ පටන් ගන්න. ඒ කියන්නේ 3600ක් ලාභාංශ ආදායම හම්බ වෙනවා කොටස රුපියල් 2යි නම් අපිට පුළුවන් ඒ කොටස් ගන්න හොයා ගන්න. කොටස් ගන්න. ඔක්කොම 3600ක් හම්බ වෙලා තියෙනවා කොටසකට හම්බ වෙලා තියෙන්නේ රුපියල් 2යි. ඒක කියනවනේ නේද? ලාභාංශ ආදායම කොටස රුපියල් 2ක් ගෙවයි කියලා කියනවා. එතන ඔක දෙකෙන් බෙදුවාම උත්තරේ එනවා 18යි. ඒ කියන්නේ 1800යි. දැන් මෙයාට මේ සමාගමේ කොටස් අරගෙන තියෙන්නේ කීයද? 1800යි. හරිද? එතකොට 3600ක් හම්බ වෙන නම් දෙක ගානේ 1800ක් කොටස් තියෙනවා. එයා ඒ සමාගමෙන් අරන් දිනව රුපියල් 1800ක කොටස්. ඒ කියන්නේ කොටස් 1800ක් අරන් දිනව 3600ක් ලැබෙන්නේ. එතන දැන් බලමු එයා ආයෝජනය කළ තියෙන මුදල. ආයෝජනය කළ මුදල. ඒ මුදල වෙන්නේ කොච්චරයිද? 1800 වැඩි කරනවා කීයද? 50 ගානේ තමයි ඔය එකක් අරන් තියෙන්නේ. දැන් ඊළඟට 50 ගානේ ගන්න කියලා. එතකොට 18 5 කීයද? 90යි. 90000ක් දීලා තමයි මේ කොටස් ටික අරන් තියෙන්නේ. හැබැයි යාගේ අතේ තිබ්බේ 88යි 260යි. නේ? 88260යි යාගේ අතේ තිබ්බේ. ඒකට තව එක චූටි x මුදලක් එකතු කරලා 90000ක් හදලා තමයි එයා මේක තැම්පත් කරලා ෂෙයා මාකට් එකට දාලා කොටස් අරගෙන තියෙන්නේ. හරි. එහෙනම් අමතර මුදල කීයද? අමතර මුදල වෙන්නේ කීයද? 90000ෙන් අඩු කරනවා කීයක්ද? 88යි 260ක් බිඳුවයි 10න් 6ක් ගියාම 4යි මෙතන 9න් 2ක් ගියාම 7යි 9න් 8ක් ගියාම 1යි මෙතන නැහැ නේ 1740ක් අමතරව එකතු කරලා නේ ඔය 8260ට තව 88260ට 90000 වෙන්න තව හරිද අපි අඩු කරා බිඳුවයි මෙතන 10න් 6ක් ගියාම 4යි මෙතන 9න් 2ක් ගියාම 7යි 9න් 8ක් ගියාම 1යි හරි 1740ක් මෙතෙන්ට එකතු කරලා තමයි 90000 හදලා තියෙන්නේ එහෙනම් අමතර එකතු කරපු මුදල වෙන්නේ කීයද 1740යි හරිද දරුවනේ රයිට් tangala අඩු පාඩු ටික හදා ගන්න තියෙනවා නම් හරි ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අහන්න පුතේ තියෙනවද ප්‍රශ්න ප්‍රශ්න නැද්ද කතා කරන්නේ නැහැ කවුරුවක් හරිද ඔක තේරුණාද සඳුන් ඔක තේරුණාද ඔව් සර් ආරයිට් එතකොට බුවිනි ඔක තේරුණාද භවනිද බුවිනිද මන් දන්නේ හරි කමක් නැහැ මං හිතනවා ඉතින් ඈ තේරුණා සර් දැන්නේ හරි මේ දැන් අපි මෙහෙම කරමු දැන් මේ හැම පේපර් එකෙම අග කොටස් ටික ඉතුරු වෙනවා හැමෝනොත් නේද දැන් ඊළඟට අපිට ලැබෙන දවසේ මට හිතෙනවා ඔය සෙකන්ඩ් පේපර් එකක් සාකච්ඡා කරන්න ඕනේ කියලා ඒ නිසා මම කල්පනා කරනවා දෙවෙනි දවසේ දැන් අපිට තව ආපහු දවස් කීපයකින් තමයි ඉස්කෝලේ පටන් ගන්නේ නේද ජනවාරි මාසෙනකොට ඉස්කෝලේ පටන් ගත්තොත් එහෙම ගැටලුවක් නැහැ තව අපිට පේපර් එක දෙකක් මම ඉතුරු කරන් තිනවා මම දැන් ගිය සතියේ දාන්න අපි කතා වෙලා දැම්මේ නැත්නම් අර සම්මන්ත්‍රණ ප්‍රශ්න පත්‍රයයි තව 2019 පේපර් එකයි කතා කරන්න ඕනේ විභාගෙට යන්න කලින් මේ ඊට කලින් පුතේ අපි ඊළඟ දවසේ ඔකේ ඔය රචනා ප්‍රශ්න පත්‍රය ඉවර කරමු. පැය 3ක් තියෙනවනේ අපිට. මේ රචනා ප්‍රශ්න පත්‍රය ඉවර කරමු ඔය පේපර් එක සම්පූර්ණයෙන්. මේකේ මේ කනෙක්ෂන් පොඩ්ඩක් අවුල් තිබ්බා. ඒක සහ මැද්දේ අපිට ආවේ නැත්නම් අපිට ප්‍රශ්න පහක් විතර අදා ගන්න තිබ්බා. නමුත් කමක් නැහැ අපිට එහෙම මේ ලොකු කලබලින් කරලා ඔක තේරෙන්නේ නැතුනොත් ඒ ප්‍රශ්නයක් වෙනවනේ. එහෙනම් අපි ඊළඟ දවසේ පුතේ මේ මොකද කරන්නේ ඕකේ දෙවෙනි ප්‍රශ්නේ ඉඳන් ඔය ප්‍රශ්න පත්‍රයෙම සාකච්ඡා කරගමු අලුතෙන් පේපර් එකක් දාන්නේ මම ඔයාලට ඔය ප්‍රශ්න පත්‍රයේ ඉතුරු වෙච්ච සෙකන්ඩ් පේපර් එක සාකච්ඡා කරමු ඊළඟට ලැබෙන දවසේ හරි දැන් කට්ටිය දෙකිනෙක් කිනා අඩු වීගෙන යන නිසා මම අදට පාඩම උතරින් නවත්තනවා මොකද පැය 3ක්මාරක් විතර ඉන්නවා කියලා කියන්නේ හරි අමාරුයි ෆෝන් රත් වෙනවනේ මේ ඊට පස්සේ ඩේටා නැති වෙලා ඩිස්කනෙක් වෙනවා ඒ හින්දා මම අදට උතරින් නවත්තනවා ඊළඟ දවසේ අපි ඒක කතා කරන්නේ ඔය පේපර් එකේම ඉතුරු කොටස මොකද දෙවෙනි පේපර් එකක් සාකච්ඡා කරන්න නැත්නම් අඩුපාඩු කරනවා හැමදාම දෙවෙනි කොටස් ටික ඉතුරු වෙනවා කියන්නේ. හරි. එතකොට ඕකේ ඉතුරු ටික අපි මේ දවස්සේ සාකච්ඡා කරනවා. ඊට කලින් ප්‍රශ්න මොනව හරි තියෙනවා නම් අහන්න. ඔය සාකච්ඡා කරපු ඒවා තමන්ට නොතේරෙන තැන්
පාඩම නවත්තන්න කලින් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න.